ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කෝප් සහ කෝපා කමිටු වල සමාජිකින් නම් කරයි ආර්ථික අර්බුදයෙන් ජයගෙන ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා ගෙන යාමට කැපවනවා යුරෝපා කොමිසමෙන් සහතිකයක් අයහපත් කාලගුණෙන් මධ්‍යම කඳුකරයට දැඩි බලපෑම් දෙමළ පතනේ පස්කන්දක් කඩා වැටි කාන්තාවක් මරුට ජලාශ රැසක් වාන්දාමයි වික්‍රමසිංහ එල්ල කරන සෑම බැටන් ප්‍රහාරයකටම රාජපක්ෂලා තෑන්ක්ස් කරනවා අනුර කියයි ආනයිනික සහල්වල බැරලෝහ නැති බවට හෙළිවෙයි ඒත් පරීක්ෂණ දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි හම්බන්තොට ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට අමරවීරගේ වැටුප දංගොවිට කොල්ලේට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලබන දා 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට යුක්‍රේනයේ ලයිමන් නගරයේ බලය ලබා ගැනීමෙන් පසු පුටින් න්‍යෂ්ටිකාවි භාවිතා කරයිද ලොවම විමසිල්ලෙන් යුක්‍රේන ජනපතිගේ උපන් ගමට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් බ්‍රසීල ජනපතිවරණය දෙවන වටේට හිටපු ජනපති ලූලා ද සිල්වා ඉදිරියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් කෝප් සහ කෝපා කමිටු වල නව සමාජිකයන් අද දින නම් කර තිබෙනවා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු කතානායක මහින්ද යපා අබේවර්ධන විසින් කමිටු සමාජිකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තීරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්නුන් කැමැත්තෙන් මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ලසන්ත අලිගේවන්න මහතා කේ කාද මස්තාන් මහතා සුරෙන් රාගවන් මහතා ඩයනා ගමගේ මහත්මිය එස්.පී. දිසානායක මහතා තිස්ස අත්තනායක මහතා කබීර් හෂීම් මහතා සරත් වීරසේකර මහතා හිමලවීර දිසානායක මහතා නිරෝෂන් පෙරේරා මහතා වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මැතිනිය ඒ.සී. අලවතෝල මහතා අශෝක් අබේසිංහ මහතා බුද්ධික පතිරණ මහතා ජයන්ත සමරවීර මහතා හෙක්ට අප්පුහාය මහතා හේෂා විතානගේ මහතා මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා ඉසුරු දඩංගොඩ මහතා ප්‍රසන්ත යාපා බණ්ඩාර මහතා ශානක්‍යන් රාජපුත්‍රයන් රාසමාණිකම් මහතා එම්.ඩබ්ලිව්.ඒ. සහන් ප්‍රදීප් විතාන මහතා ඩී. වීරසිංහ මහතා වීරසුමන වීරසිංහ මහතා චරිත හේරත් මහතා හරිනි අමරසූරිය මැතිනි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තේ. තරු ජගත් කුමාර මෙත්තුමා, ජානක වක්කුඹුර මෙත්තුමා, ලොහන් රත්වත්තේ මෙත්තුමා, ඉන්දික අනුරුද්ධ හේරත් මෙත්තුමා, ඩී.වි. චානක මෙත්තුමා, ශාන්ත බණ්ඩාර මෙත්තුමා, අනුර දිසානායක මෙත්තුමා, රවුෆ් හකීම් මෙත්තුමා, පාටලී චම්පක රණවක මෙත්තුමා, මහින්දානන්ද අලුත්ගමගේ මෙත්තුමා, රෝහිත අබේගුණවාදර මෙත්තුමා හර්ෂද සිල්වා මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, නිමල් ලන්සා මැතිතුමා, එස්.එම්.එම්. මුෂාරෆ් මැතිතුමා, නලින් බණ්ඩාර ජයමහ මැතිතුමා, එස්.එම්. මරික්කාර් මැතිතුමා, මුජිබර් රහමාන් මැතිතුමා, රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය, සංජීව ඉදිරිමාන්න මහතා, දගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතා, ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, පුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, ශානක්‍ය රාජපුත්‍රයන් රාසමාණික් මහතා, රාධිකා වික්‍රමසිංහ මැතිණිය, මధుර විතානගේ මහතා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ස්ථාවර කාර්ක සභාවේ සේවය කිරීම සඳහා නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානිත්වයෙන් නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු මොහාන් ප්‍රියදර්ශන සිල්ලා මැතිතුමා, ගරු සිසිර ජයකොඩි මැතිතුමා, ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ගරු වෛද්‍ය රජිත සේනාරත්න මැතිතුමා, දයාසිරි ජයසේකර මැතිතුමා, ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමා, වෛසල් කාසිම් මැතිතුමා, අජිත් මාන්නප්පෙරුව මැතිතුමා, ජයන්ත සමරවීර මැතිතුමා, ගෝවින්දන් කරුණාකරම් මැතිතුමා, ඉම්රාන් මහරුෆ් මැතිතුමා, කෝකිලා ගුණවර්ධන මැතිණිය, ප්‍රේමනාත් සී දොලවත්ත මැතිතුමා, මధుර විතානගේ මැතිතුමා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මැතිතුමා
කෝපෙන් කෝපාලා ඉස්තුවා කියෙව්වා මම ඔබතුමාගෙන් අහන්නේ අවසාන වශයෙන් මම මේක ගැන අයිත් කතා කරන්නේ නැහැ මොකද මට මේක ඇති වෙලා පාර්ලිමේන්තුවේ කතා කළා ඔබතුමා ජූනි මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාවේදී ඔබතුමා නෙමෙයි කමිටි එක එකග වුණා කෝප් කමිටුවේ සභාපතිකමයි කෝපායිකේ සභාපතිකමයි විපක්ෂයේ මන්ත්‍රීවරු කරේ දෙන්න ඊට පස්සේ මම පාර්ලිමේන්තුවේදී ඔබතුමාගේ යවුවා අගෝස්තු 12 ඔබතුමා අනිවාර්යයෙන්ම කරනවා කිව්වා නමුත් අද වෙනකන් ඒක වෙලා නැහැ දියුණු රටවල් වල මේ කාර්යක සභාව සභාපතිකම් දෙන්නේ විපක්ෂයේ විපක්ෂයේ තමයි ඇහැගාගෙන ඉන්නේ රටට හොඳයි ඔබතුමාට මතකති මම අවුරුදු දෙකකට කලින් අපිටයි ති විපක්ෂයටයි ති මුදල් කාර්යක සභාවේ සභාපතිකම ඉල්ල ඔබතුමාගේ තුයසකෝ ඔබතුමා ස්ථාවර නියෝග අත්ිට වෙලා ආණ්ඩුවට දුන්නා ඔබතුමා එදායක දුන්නා නම් අපිට අපි අවුරුදු දෙකකට කලින් කියනවා මේ රට බංගලොත්වේ කියලා යන්නේ කියලා මේ ප්‍රබාධය නිසා තමයි අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ මම ඊට වඩා මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා සංගමය පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවිරු ආකාරයේ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍ය කරා ගෙන යාමට කැප වී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලෙන් පවසනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් කල්පවත්නා ජාතික සංහිඳියා මාවතකට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට සහය වන බවද ඇය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රජයේ ගෙන යන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශවකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට මෙන්ම මූලික අයිතිවාසිකම් වලට ගරු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද ඇය ප්‍රකාශ කළා. GSP Plus කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳවත් අවධානය යොමු කර ඇති බවයි සභාපති උර්සුලා වොන්ඩර්ලෙන් පවසන්නේ. ශ්‍රී ලංකාවේ GSP Plus කැපවීම පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවද ඇය සඳහන් කළා. එම වාර්තාව මේ වසර අගභාගයේදී හෝ 2023 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කරන ප්‍රතිපත්ති හඳුනා දීමට මෙන්ම මෙහෙවීමට අපේක්ෂා කරනු ලබනවා. පෙර නොවිරු ආර්ථික පසුබෑමේ විනාශකාරීත්වයෙන් සාර්ථකව ගොඩේමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහය සාර්ථක වේවා යන්න ඇගේ ප්‍රාර්ථනාව බවද උර්සුනා වොන්ඩර්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මුල් ආයතන සහ ණය හිමියන් සමග කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා ඌ කැපවීම මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයිද ඇය සඳහන් කළා. දෙරටේ බැඳීම් සහ සහයෝගිතාවයේ තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමටද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ත පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. සාමකාමී අරගල වලට පහර දී ප්‍රචණ්ඩත්වයේ වපුරන්නේ ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කඩුවෙල පැවති සමුලුවක් අමතමේ. ඒගොල්ලන්ට වඩා ප්‍රචණ්ඩකාරීත්වයක් දැන් රටට. එනිසා තමයි ඔයගොල්ලෝ දැක්කන පහුගිය දවස්වල. මේ පෙළපාලියක් කනු ලිප්ඩ නිදන් කොටුවට යන්නේ ජන බව කියලා තියෙනවා. පොලිසිය නතර කරන අතරමැදින් නතර කරලා මම් පහරන්න වගේ පහර දෙනවා. මම මරදාන පොලිසියට ගියා. එතන ඊටම DIG මහත්තයර මම කිව්වා ඕගොල්ලෝ කොටුවට යන්න දුන්නා නම් දැන් ළමයිනුත් ගෙදර ඕගොල්ලෝත් ගෙදර ගිහලා මමත් ගෙදර ගිහලා කියලා. මොකද මේ කරන්නේ? රනිල් වික්‍රමසිංහලට අවශ්‍ය මේ ඇති වෙන තත්ත්වය පාලනය කිරීම සඳහා එකක් බීතිය වපුරන්න දෙක ප්‍රචණ්ඩත්වය ඇති කරන්න. එනිසා ඒගොල්ලෝ තෝරාගන්නේ ප්‍රචණ්ඩකාරීත්වය මාවත. දැන් පසුගිය දවස්වල ප්‍රචණ්ඩකාරීත්වය ලෙස හැසිරුනේ කවුද? ලිප්ටන් ඉදන් කොටුවට යන බව දැනුම් දී තිබියදී නේද සාමකාමී ලෙස ගමන් කරමින් තිබියදී මඟ හරස් කරලා පහර දෙන්නේ ආණ්ඩුව ගල් කැටයක් අතින් අරන් නෙවෙයි වාහනයකට හූ කියලා නෙවෙයි මේ කිසිවක් සිද්ධ වෙලා නෙවෙයි පාරේ ගමන් කරමින් තිබෙන තරුණයන්ට මඟ රැකලා පහර දෙනවා ප්‍රචණ්ඩකාරීත්වය වුණ කාටද ප්‍රචණ්ඩකාරීත්වය වුණාද ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ එල්ල කරන හැම බැටන් පහර පාසාම රනිල් වික්‍රමසිංහට රාජපක්ෂ පවුල ඉස්තුතිවන්ත වෙනවා තෑන්ක්ස් කරනවා රනිල් තමයි මෑන් කියලා අපි දන්නවා එයාගෙන මොකද මේට මුහුණ දිය හැකි වන්නේ පීඩාවට පත් වෙන ජනතාව ඉතාමත් තීරණාත්මක සංවිධානාත්මක බලවේගයක් බවට පරිවර්තනය කිරීම විතරයි ඕගොල්ලන්ට තියෙන උවමනාවට වඩා වැඩි උවමනාවක් මට තියෙන අපිට තියෙන ජනතාවට තියෙන හොරකම නතර කරන්න උවමනාව පාලකයට තියෙන හොරකම් කරන්න උවමනාව ඒකනේ මේ 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 අර්බුදාසෙත් ගල්ලංගර වලින් ගන්න මේ අර්බුදාසෙත් තෙල් වලින් ගන්න මොන නායකයෝ මෙරටට ආනයනය කරන සහල්වල බැර ලෝහ නැති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නමුත් මේ සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.
අනයිනික සහල්බල බැරලෝහ ඇති බවට පසුකෙදා දැඩි කතාබහක් ඇති වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසුවයි. මෙම තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය අනයිනික සහල්බල බැරලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගැනීම සිදු කළා. එම සාම්පල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙරට පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමු කිරීමට පියවරගෙන තිබුණා. එලෙස යොමු කළ අනයිනික සහල් සාම්පල 275කින් සම්පල 200ක පමණ පරීක්ෂණ වාර්තා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබුණා. එම සම්පල් පරීක්ෂාවේදී තහවුරු වී තිබුණේ මෙරටට ආනයනය කරන සහල්වල බැර ලෝහ නැති බවයි. කෙසේ වෙතත් තවදුරටත් ආනයනික සහල් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ ගොවිතැන් කළ ගොවින්ගේ වී අස්වැන්න 95%ක් පමණ මෙවන විට නෙලා අවසන්. අස්වැන්න නෙළුවත් නිසි මිලක් නැතිකම නිසා ගොවින් පත්ව සිටියේ දැඩි අසීරුතාවයකටයි. ආණ්ඩුවට මේ වෙනකන් 3-4 වතාවක් දැන් කොළඹ ගිහිල්ලා කතා කරා මෙහෙකින් කතා කරා මේ ගොවියන්ගේ වී ටික මිලදී ගන්න වැඩපිළිවෙල ක්‍රමවේදයක් හදන්න කියලා. නමුත් මේ වෙනකන් කිසිම ක්‍රමවේදයක් හැදිලා නැහැ. අද වෙනකන් කිසිම වීලෙමල්ලේ කිසිම කපඩාවක් කරලා නැහැ. හැබැයි අහුව ගමන් කියන්නේ සල්ලි නැහැ. හැබැයි සල්ලි නැහැ කියලා ආණ්ඩුවට මේක මගහැරලා යන්න පුළුවන්ද? කරන්න බැරිද? කරන්න බෑ කියලා කෙලින් කියලා නිකා හිටහල්ලා. එච්චරයි කියන්නේ. මගේ බැංකුවේ පඩිය ගන්න නැහැ මේ වගානාවට කපලා. රත්තරන් බඩු ඔක්කොම ඉවරයි. 122කට ආයෙ තිබ්බ ඔක්කොම. මෙතර ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී අදහස් දැක්වූ ආචාර්ය අනුජ ජයසිංහ අපේ පිටරටවලට ගැති නොවි අපේම දේශීය උරුමයන් රැකගෙන දේශීයදේ අගය කරමින් අප ජාතියක් හැටියට නැගීමට මම ප්‍රාර්ථනා කරනවා. මේ සංගමය අනිවාර්යයෙන්ම ඉවර වෙනවා කියලා. මැදම කඳුකරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මෙවැනි විට ප්‍රදේශ කිහිපයකටම බලපෑම් එල්ල වී තිබෙනවා. දෙමළපතර ප්‍රදේශයේ වතු නිවාසයක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් තිදරුමවක් අදාළියම ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර ජලාශ රසක වාන්දරට විවෘත කර ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. වර්ෂාවත් සමග දියුලපතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් තේවතු යායි නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 46 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදු වන අවස්ථාවේ එම කාන්තාවගේ දියණියද නිවසේ සිට ඇති අතර ඇයට හානියක් සිදු වී නැහැ. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලන අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් නිවසට දැඩි අලාභණි සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් තලව කැලේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දරටු පහෙන් දෙකක් තවදුරටත් විවෘත කර තිබීමටයි ජලාශ බාර ඉංජිනේරුවන් පියවරගෙන ඇත්තේ. එමෙන්ම කාසල්රී සහ මවුස කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන්දරටු තුනක් විවෘත කර තිබෙනවා. මේ වන විට නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන්දමමින් ඇති බවයි නෝරලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ අතර බස්නාහිර සහ සබර්ගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද මධ්‍යම කඳුකරේ බටහිර බැව් ප්‍රදේශවලත් උතුරු උතුරුමැද සහ දකුණු පළාත්වලටත් ත්‍රිකුණාමලයේ සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඌවීට්ස් වගේ ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයේ හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් වෙත හදිසි සහන ලබා දීමේ අරමුණින් ඩයලොග් ආසියාට PLC ඇතුළු මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්ව මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එමගින් දෙවෙනි පුරා පවුල් ලක්ෂ දෙකක් ඉක්මවා හදිසි සහන සැලසමින් සිටිනවා. මෙවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරිමින් පවතින අතර මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට ආදර ලබා දී අවසන්.
රටේ පවතින දැඩි ආර්ථික පීඩනයේ හමුවේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව මනුතම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. එහි තවත් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. මෙම අවස්ථාවට සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය කිෂු ගෝමස් එක්ව සිටියා. අපි රටේ ජනතාව හැටියට මම ව්‍යාපාර ලෝකයේ නිල්නා ඉන්න පුජ්‍යලයක් හැටියට ඉතින් ඩයලොග් ආයතනයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නටත් මේක අවස්ථාවක් කරගන්නවා මෙවැනි තාමත් වැදගත් මානුෂීය මනුදම් මෙහෙවරකට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය කියන්නේ අපේ ලංකාවේ උතුම්ම ඉනිබෙත්තර නැගපු ආයතනයක් ඒ ආයතනයේ සහෝදර මහත්ම මහත්මින් මේ අවස්ථාවට පැමිණිලා මේ දුප්පත් ජනතාවට කරන්න මේ මහගු සේවයට අපගේ ඉතාමත් උණුසුම් උත්තමාචාර පුදකරනට මම කැමතියි. ඩයලොග් ආයතනයටත් අනිත් ආයතනයටත් අපිට මේ ලබා දුන්න ආධාරය වලින් ගොඩාක් පිං. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. දංගොවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවිසලා කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරඟුටගත් සැකකරුවන් දෙදෙනෙකු එළබෙල 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොල්ලකරුවන් මෙල්ල කිරීමට පොලිසියද උත්සාහ දරා ඇති අතර එහිදී සිදු වූ වෙඩි හෝමාරුවකින් මගේ බස් රථයක ගමන්ගත් තරුණියක් වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වුණා. මියගිය තරුණියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඊයේ දින දංගෝවිට ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමට පිරිසක් උත්සාහ කර තිබුණා. එෙහිදී ඒ වැළැක්වීම සඳහා පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තබා තිබෙනවා. එම අවස්ථාවේදී සැකකරුවන් වෑන් රථයකින් පලා ගොස් තිබුණා. අදාළ වෙඩි හෝමාරුව සිදුවන අවස්ථාවේදී බස් රථයක ගමන් කරමින් සිටි තරුණියක්ද වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හඹුරුගල පදිංචි 29 හැවිරිදී ඉරේෂා ශාමලි නැමැති තරුණියක්. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිණියක් බවයි අනාවරණය වෙඩි ප්‍රහාරයෙන් මියගිය ඉරේෂා ශාමලි තරුණියට එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු ඇත්තේ ඇයගේ සොහොයුරා හා ඔහුගේ බිරිඳ සමග අනුරාධපුරයේ වන්දනා ගමනකට සහභාගී වී නැවත එමින් සිටියදී. අයියයි අක්කයි එක්ක ගිහින්න ඒ පූජාවල් තියෙන එන ගමන් තමයි ඊයේ ඇවිල්ලා බස් එක සද්දයක් අහුනලු හයියෙම සද්දයක් ඇහිලා බලනකොට නංගි වැටෙනවා එතන ලේන දැක්කම කියලා ඉතින් පොලිසියට ගිහිල්ලා එහෙම තමයි මට කිව්වේ කියපුවේ. මියගිය තරුණියගේ දේහය මේවන විට වතුපිටිවල රෝහල වෙත යොමු කර තිබෙනවා. අදාළ මරණ පරීක්ෂණය අද දිනේදී සිදු කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලා ගිය වෑන් රථය ඊයේ දින එඬේරමුල්ල වැලිකඩමුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගැනීමට සමත්ව තිබෙනවා. මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අක්බාර් ටවුන් හා උස්වැටකෙයියාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කර තිබුණා. එහිදී අදාළ සැකකරුවන් එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ. ඒ අනුව අදාළ සැකකරුවන් එළඹෙන 14 වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. දැන් රටවට අපුවත් කිහිපයක් කැටේ. සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පෙතියාගුඩ සංකනහොත් හර්ෂ චතුරංග පෙරේරා ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ටාශය මගින්. කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කාත්තන්කුඩි පොලිසිය සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකුද ඒ අතර වෙන බවයි පොලිසිය පවසන්නේ.
සියලු රාජ්‍ය ආයතන එකම ස්ථානයකට කැඳවමින් මහජන අවශ්‍යතාවන් ග්‍රාමීය මට්ටමින් සපුරාලීමේ වැඩසටහනක් මැදවච්චියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කර තිබෙනවා. ග්‍රාමීය ජනයාගේ කාලය සහ ශ්‍රමයට වටිනාකමක් ලබා දෙමින් කඩිනම් රාජ්‍ය සේවයක් මහජනතාවට ලබා දීම මෙහි අරමුණ වී තිබෙනවා. ප්‍රවෘත්ති අවසන් ඊයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.